Hey guys, welcome to my channel. Onna ithin adath mama tawa taluth video ekak karagena oyalawa hambenna. Ithin man den inne Napoli city eke. Napoli kiwama hemoma danna deyak thamai street food walata prasiddha ekama nagare Napoli. Ithin ehenam man ada yanawa street food tour ekak Napoli wala. ඉතින් දැන් වෙලාව උදේ 10ට විතර වගේ. ඉතින් මං එහෙනම් දැන් යනවා මගේ බ්‍රෙක්ෆාස්ට් එක පටන් ගන්න. රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක වීඩියෝ එක ඉවරනකම් බලන්න අමතක කරන්නත් එපා. ඔන්න ඉතින් මං දැන් ආව මගේ පළවෙනි pastry shop එක ගාවට. මේ මගේ පිටිපස්සෙන් තියෙන pastry shop එක මේක ගොඩක් famous pastry shop එකක්. මොකද මෙයාලගේ තියෙනවා ස්පොල්ියාතෙල්ලෝ කියලා pastry එකක්. ඉතින් මේක මාර්ම famous pastry එකක්. ඉතින් ගොඩක් අය එනවා මෙතනට මේ pastry එක ගන්න. ඉතින් එහෙනම් අපිත් එහෙනම් ඇතුළට ගිහිල්ලා pastry එකක් අරගෙන ඉතිරි විස්තර කතා කරමු. Guys, මේ තියෙන්නේ මං ගත්ත pastry දෙක. ඉතින් එහෙනම් අපි මේ කෑරලා කොහොමද රහ කියලා බලමු. මේ තියෙන්නේ මං ගත්ත pastry දෙක. එයාලගේ famous baba කියන එකයි ස්වොල්ජාතෙල්ල කියන pastry එකයි. ඉතින් එහෙනම් අපි කොහොමද මේක කියලා බලමු. Guys, මේ තියෙන්නේ මං ගත්ත ස්කොලියාතෙල්ලෝ pastry එක. ඇත්තටම මාරම සුවඳක් තියෙන්නේ මේක. ඉතින් මාරම fresh, මොකද මේක දැන් තමයි හදන්නේ. ඉතින් මේකට සෙනග එන්න ප්‍රධානම හේතුව මේකේ තියෙන fresh ගතිය සහ මේකේ තියෙන රස නිසා. ඉතින් එහෙනම් අපි තව කතා නැතුව මේක ඉක්මනටම බරට දාගමු. Wow! Make a marm crispy water penati me Nikan coral coral baguette, you know, make a pastry a cake, Eva game, make a turret, Honda mayala cream dala tieno, eating acon is a Honda vanilla gatti deneno, Eva game, make a yantang lemon gatti a good deneno, Tim marmarahatin, wow! Niamai. Guys, එහෙනම් මම මේකෙන් තව කටක් කනවා. මොකද ඇත්තටම මේක මාරම රහක් තියෙන්නේ. ඔයාලට පේන ඇති මං ඉස්සෙල්ලා කාපු ගමන් මේක මැද්දෙන් කැඩුනා. මම මේ මැද්ද පෙන්වන්නම් කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති මේකේ මාර විදියට ක්‍රීම් පුරවලා තියෙනවා. මේකේ යට ඉඳලා ක්‍රීම් එක පුරවලා. ඉතින් ඒක නිසා මාරම රහක් තියෙන්නේ. අපි තව කටක් කමු එනම් මේකේ. Cream එක ගැන කියනවා නම් මේ ක්‍රීම් එක වැඩි ක්‍රීමි ගතියර නෑ නිකන් එක ටිකක් dry ගතියර තියෙන්නේ wow මේකේ හොඳට ඒ ක්‍රීම් එකේ lemon ගතියක් තියෙනවා ඉතින් ඒක නිසා මාරම රහක් තියෙන්නේ wow නියමයි Guys, මේ තියෙන්නේ මම ගත්ත බබා එක. ඇත්තටම මේක මාර්ම වෙට් ඒ වගේම මාර්ම ලොකුයි. මොකද මේක රූම් වල පොඟවලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව මේක කාලා බලමු කොහොමද රහ කියලා ඉවරලා. Wow. මේකේ රූම් වල ගතිය හොඳටම දැනෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ මේක මාර්ම වෙට් ඒ වගේම මාර්ම ස්වීට් ඇත්තටම රිෆ්‍රෙෂ් ගතියක් නියමෙටම දැනෙනවා නියමයි අපි එහෙනම් තව කටක් අමු මේකෙන් වාව් තියන්න වචන නැහැ ගයිස් මේක මාර්ම රහක් තියෙන්නේ ස්වීට් ගතිය ගානට තියෙනවා රූම් වල ගතියක් දැනෙනවා ඒ වුණාට ඒක ඕනට වඩා ගිහිල්ලා නැහැ මේක නිසා නියමෙටම රහයි වාව් ඒ වගේම තමයි කියන්න ඕනේ මේක මේ pastry එකේ dough එක මාර්ම soft ඉතින් ඒක නිසා මේ බබා එකට මාර්ම රසක් තියෙනවා වාව් නියමයි
Guys, ඉතින් ඔන්න මම දැන් ඇවිල්ලා තියෙන්නේ මගේ second restaurant එක ගාවට. ඉතින් මෙයාලා ගාව ගොඩක් fried items තියෙනවා. ඉතින් මේවා ගොඩක් famous. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව මේ restaurant එක ඇතුළට ගිහිල්ලා යාලගේ fried items ඔක්කොම ටික අරගෙන ඉතිරි විස්තර කතා කරමු. Guys, මේ තියෙන්නේ මං ගත්ත කෑම ಜಾති ටික. මම ගත්ත fried items ඔක්කොම 6ක්. ඉතින් එහෙනම් අපි කාලා බලමු මේවල රහ කොහොමද කියලා ඉවරලා. ඇත්තටම මාරම සුවඳක් තියෙන මේකේ තෙල්වල සුවඳ එනවා සුපිරියටම. ඉතින් එහෙනම් මේක ඉක්මනටම කමු කනකන් ඉවසිල්ලක් නෑ මට. ඉතින් එහෙනම් මම මුලින්ම කනවා මගේ සුක්කිනි ෆ්ලවර් එක. බලමු එහෙනම් කාලා මේකේ රහ කොහොමද කියලා ඉවරලා. Wow. මේකේ අමුතුම රහක් තියෙන්නේ මොකද මේක ඇතුළේ ඔයාලට පේනවා ඇති ඒ ෆ්ලවර් එක මැද්දේ තියෙන්නේ. ඉතින් මෙයාලා මේකට salt එහෙම ඇඩ් කරන්නේ නැහැ. ඒවලේ අපි ගද්දි තමයි මෙයාලා salt ඇඩ් කරලා දෙන්නේ. හොඳ fresh හොඳ රහයි ඇත්තටම නියමයි. මම දැන් මගේ දෙවනි fried item එක try කරන්න යන්නේ. මේකට ඉතාලියෙන් කියන්නේ ආල්ගේ කියලා. මේක සීවීඩ් ප්ලාන්ට් එකෙන් තමයි හදන්නේ. ඉතින් එහෙනම් කාලා බලමු අපි මේකේ කොහොමද රහ කියලා. ඔයාලට පේනවා ඇති මේක බෝල් එකක් විදියට තමයි හදන්නේ යාලා. බලමු එහෙනම් කාලා අපි මේකේ කොහොමද රහ කියලා. මං හිතන විදියට මෙයාලා මේකට හොඳට පිටි දාලා හදන්නේ. ඉතින් ඒක නිසා පිටි රස ගොඩක් දැනෙනවා. ඒ ප්ලාන්ට් එකේ රහත් හොඳට දැනෙනවා. ඒ වලට වඩා ඒ ප්ලාන්ට් එකේ රහට වඩා ගොඩක් පිටිවල රහ තමයි දැනෙන්නේ ඇත්තරම. වව්, නයිස්. ගයිස් මේ තියෙන්නේ මං ගත්ත මගේ තුන්වෙනි ෆ්‍රයිඩ් අයිටම් එක. මේක කෝන් මීල් මෂ් එකක්. මේකට ඉතාලියෙන් කියන්නේ පොලෙන්තා කියලා, ෆ්‍රයිඩ් පොලෙන්තා කියලා. ඉතින් එහෙනම් අපි බලමු කාලා මේක කොහොමද රහ කියලා ඉවරලා. වව්, හොඳ ක්‍රිස්පි ගතිය තියෙනවා. ඇතුළ හොඳට කෝන් වල රහ දෙනවා. වව්, හොඳ කිරි රහකුත් එනවා මේකේ නියමයි. වව්, ඒක නම් නියමයි. මම ඊළඟට කන්න හදාන්නේ මගේ රයිස් බෝල් එක. මේකට ඉතාලියෙන් කියන්නේ අරන්චිනි කියලා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ බලනවා නම් ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ මොකද්ද කියලා ඉවරලා. මොකද මම මීට කලින් මේ රයිස් බෝල්ස් ගොඩක් කාලා තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු අද නාපෝලි වල මේ රයිස් බෝල් එක කොහොමද කියලා. වව්, මේක අමුතුම රහක් කියන්නේ වෙන දකන රයිස් බෝල් එක වගේ නෙමෙයි. බත් එක ගොඩක් ස්ටිකී වගේ ගතියක් තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන මේ උඩින් දාලා තියෙන ඔයාලා මොන හරි තව මේ සලාඩ් జాතියක්. ඉතින් ඒකත් එක්ක අමුතුම රහක් තියෙන්නේ. වව්, නියමයි. ඊළඟට මම කන්න හදාන්නේ බැදපු අම්බුඩු පෙත්තක්. ඉතින් මේක සයිස් එක බලද්දි සාමාන්‍ය පෙත්තක්. ඉතින් ඒ වගේම ඝනකමත් වැඩි නෑ, සාමාන්‍ය සයිස් පෙත්තක්. ඉතින් එහෙනම් බලමු අපි කාලා මේකත් කොහොමද රහ කියලා ඉවරලා. වව්, මෙයාලගේ මේ බැටර් එක ගොඩක් ක්‍රිස්පි ගතියට තියෙනවා. ඉතින් ගොඩක් කල් ඉඳලා මේවා හදන හින්දා ඇත්තටම එයාලේ බැටර් එක හොඳටම දාලා දෙනවා. වව්, නියමයි. ගයිස්, ඉතින් ඔන්න මම දැන් ආවා මගේ ස්ට්‍රීට් ෆුඩ් ටුවර් එකේ තුන්වෙනි රෙස්ටුරන්ට් එක ගාවට. මේ මගේ පිටිපස්සෙන් තියෙන ඒ රෙස්ටුරන්ට් එක. ඉතින් මෙයාලගේ ගොඩක් ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා. ඉතින් ඒවා ගොඩක් ෆේමස් කියලා Google එකේ රිව්ස් වලින් දාලා තියෙනවා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව ඇතුළට ගිහිල්ලා බලමු එයාලගේ මොනවද ගන්න කියලා. පැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක
ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරන්න ඒ වගේම bell icon එකත් මතක ඇතුව ඔබන්න එතකොට මම video එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් guys මම යාලගේ fried pasta එකක් ගත්තා මේ තියෙන්නේ මං ගත්ත fried pasta එක සහ montenara කියන pizza එකක් ගත්තා ඉතින් ඒ දෙක තමයි මේ තියෙන්නේ අපි එහෙනම් කාලා බලමු කොහොමද මේක රහගීලිවලා guys මේ තියෙන්නේ මං ගත්ත fried pasta එක සහ montenara pizza එක බලමු එහෙනම් කාලා කොහොමද කියලා guys එහෙනම් මම කනවා මගේ montenara pizza එක මේක බැදපු pizza එකක් ඒකට උඩින් mozzarella දාලා එතකොට tomato sauce එක දාලා තියෙන්නේ බලමු එහෙනම් කාලා කොහොමද රහගීලා මේකේ Wow, make a hundred tomato sauce. How in a game tamai? May pizza ake dough ake marma soft. Eating eka take a tomato sauce, ake oil, olive oil, tilgatia, eka take a near metamatina. Wow, guys, say na mama tauka takana may pizza ake atra marma rahatin may pizza ake. Wow. මාරම රහත් තියෙන ඉතින් මේ වගේ පීසා එකක් කන්න ඔයාලා නාපෝලි එන්නම ඕනේ. මේ වගේ පීසා වෙන තැන් වල නම් ඇත්තරම නෑ. මොකද මේ පීසා එක නාපෝලි වලටම ආවේනික පීසා එකක්. ඒ වගේම මෙයාලා හදන ඩෝ එක, මෙයාලගේ තියෙන ටොමැටෝ සෝස් එක, මෙයාලගේ තියෙන චීස් එක, මොස්සරෙල්ලා එක මේ හැමදේම මෙයාලටම ආවේනික වූ ගතියක් තියෙන හැම දෙයක්ම තියෙන්නේ පාඋනියම guys එහෙනම් මම දැන් කන්න හදන්නේ මගේ fried pasta එක බලමු එහෙනම් මේකත් කාලා කොහොමද කියලා ඉවරලා මං හිතන්නේ pizza එක වගේම ඇත්තටම මාරම රහක් ඇති බලමු එහෙනම් කාලා මේක කොහොමද කියලා මේක ඇතුලේ හොඳට චීසි දාලා තියෙනවා ඒ වගේම ඔයාලට පේන ඇති මේක ඇතුලේ මං හිතන්නේ තව මස් එකකුත් තියෙනවා බලමු වෙන තව කටක් කාලා ඇත්තටම මාර ක්‍රීමි නම දැන් කාපු කට ඒ වගේම මාර ජූසි නියමයි guys එහෙනම් මම තව කටක් කනවා මේකෙන් ඇත්තටම මාරම රහක් තියෙන්නේ මාරම ජූසි ගතියක් තියෙන්නේ මාරම ක්‍රීමි ගතියක් තියෙන්නේ ඉතින් මේක මාරම රහයි උඩ හොඳට ක්‍රිස්පි ගතියට තියෙනවා ඉතින් එහෙනම් අපි තව කටක් කමු මේකෙන් කියන්න වචන නැහැ Wow! මේකට මෙයාලා හොඳට මොස්සරෙල්ලා චීස් එක දාලා තියෙනවා එතකොට white sauce එක දාලා තියෙනවා ඒ වගේම meat දාලා තියෙනවා green peas දාලා තියෙනවා ඒ වගේ ගොඩක් දේවල් දාලා තියෙනවා ඉතින් මේක හිඳ තමයි මෙයාලා ගොඩක් famous වෙන්න හේතුව Wow, මාරම රහක් තියෙනවා. නියමයි. Guys, මම දැන් ඒ රෙස්ටුරන්ට් එකේ නුත් කෑවා. ඇත්තටම කෑම නම් මාරම රසයි කියලා නිම කරන්න බෑ. ඒකේ කෑමවල රස. ඉතින් මම දැන් යනවා තවත් රෙස්ටුරන්ට් එකක් හොයාගෙන ස්ට්‍රීට් ෆුඩ් තවත් කන්න. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අපි යමු ඒ රෙස්ටුරන්ට් එකටත් ගිහිල්ලා කෑම ඔක්කොම කන්න. Guys, දැන් මම යන්න හදන්නේ මගේ හතරවෙනි රෙස්ටුරන්ට් එක ගාවට. මේ මගේ පිටිපස්සෙන් තියෙන Di Matteo කියන පිට්සෙරියා එක. ඉතින් මේක පීසා වලට නාපෝලි වල තියෙන නම්බර් 1. ඉතින් එහෙනම් මම දැන් යනවා පීසා එකක් ගන්න. බලමු එහෙනම් මගේ පීසා එක කොයි වගේ වෙයිද කියලා. රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක Guys, මට දැන් මගේ පීසා එක හම්බුණා. මේ තියෙන්නේ මගේ පීසා එක. Wow. මාරම සුවඳක් එන්නේ මේක. පෝර්නුවෙන් දාපු ගමන් ඇත්තටම මාරම රස ඇති කියලා හිතනවා. ඉතින් එහෙනම් අපි ඉක්මනටම මේක බලට දාගමු. බලමු එහෙනම් පළවෙනි කට කාලා කොහොමද කියලා. මාරම තුනි ඔයාලට පේනවා ඇති මේක නිකන් රොටියකටත් වඩා තුනි ඇත්තටම. ඒ වගේම හොඳට දාලා තිනවා මොසරෙල්ලා එහෙම මොසරෙල්ලා ටොමැටෝ එතකොට බැසිල් එකත් හොඳට දාලා තිනවා ඉතින් ඒ වගේම මේ අයිනේ ටිකක් ලොකු ප්‍රමාණයක් තියලා තිනවා යාලා වටේ වටේ ටිකක් තියෙනවා දිය තිනවා ඒ වගේම ඔලිව් ඔයිල් දාලා තිනවා බලමු නම් කාලා
Wow. Tomato එක ගොඩක් කැඹුල්. ඒ වගේම mozzarella එක හොඳට දැන්නවා. Wow, නියම. මේකේ රොටි එකට වඩා tomato එක සහ mozzarella එක හොඳට දැන්නවා. Wow, නියම. මම දැන් මගේ පීසා එක කෑවා. තව කෑලි දෙකක් ඉතිරිලා තියෙනවා මේ පීසා එකේ. ඉතින් එහෙනම් අපි ඒ කෑලි දෙකත් ඉක්මනටම බලට දාගමු. ඒක ගයිස් නාපෝලි වල විතරයි හොයා ගන්න පුළුවන් ඒ තරම් රහයි මේ පීසා එක මාරම ක්වොලිටි වව් ගයිස් මම දැන් මේ රෙස්ටුරන්ට් එකෙන් තව ෆ්‍රිත්ත තියන කියන එකකුත් ගත්තා බලමු එහෙනම් ඒක ආවට පස්සේ කොහොමද කියලා ඉවරලා ගයිස් මට මගේ ෆ්‍රිත්ත තියන එක හම්බුණා ඉතින් මෙයාලා මට කිව්වා මේකට චීස් එතකොට මාස් ඒ වගේ ගොඩක් දේවල් දාලා තියනවා කියලා ඉවරලා මේක ටිකක් උසයි ඒ වගේම හොඳට වැඩිලා තියනවා මේක ඔයිල් වල දාලා තමයි බදින්නේ බලමු එහෙනම් අපි කාලම මේකේ කොහමද රහ කියලා ඉවරලා. Arancino senza carne. Che altro senza carne e panzerotto? Buon sintocchi. Un euro, allora faccio il... Wow, මේකේ චීස් වල රහ හොඳට දැනෙනවා. ඒ වගේම මසුත් තියෙනවා. හොඳ මෙලෙක් ගතියට දැනෙනවා. ඒ වගේම මේකේ උඩ කව එක හොඳට ක්‍රිස්පි ගතියක් තියෙනවා. වව් නියමයි. අපි නම් තව කඩක් අමු මේකේ. මේකේ හොඳට ජූසි ගතියක් තියෙනවා. ඒ වගේම ඇතුළ මාර ක්‍රීමි. ඒ වගේම මේකේ තියෙන මස් එක එතකොට මේකට දාලා තියෙන ග්‍රීන් පීස් එක එතකොට මේ මෙයාලා කියපු බිෂමෙල්ල කියන ක්‍රීම් එක වව් මේවා ඔක්කොමත් එක්ක එක එනකොට මාරම රහක් තියෙනවා. ඒ වගේම මෙයාලා මේකට චුට්ටක් විතර පෙපර් දාලා තියෙනවා. ඉතින් ඒක නිසා යාන්තම් පොඩි දැවිල්ල ගතියකුත් තියෙනවා. වව් ඒ වුණාට නියමයි. ගයිස් ඉතින් ඔන්න මම දැන් යනවා මගේ අද වීඩියෝ එකේ අන්තිම රෙස්ටුරන්ට් එක ගාවට. ඉතින් මේක ගොඩක් වෙනස්ම විදිහේ රෙස්ටුරන්ට් එකක් වෙයි කියලා හිතනවා. මොකද මම ෆස්ට් ටයිම් තමයි ට්‍රයි කරන්නේ. අපි එහෙනම් එතනට ගිහිල්ලා ඉතිරි විස්තර කතා කරමු. ගයිස් මම දැන් ආවේ වෙනස්ම විදිහේ බාර් එකක් ගාවට. ඉතින් මේ මගේ පිටිපස්සෙන් තියෙන ඒ බාර් එක. ඉතින් මෙයාලා ගාව ඩ්‍රින්ක් එකක් තියෙනවා. ඒක වෙනස්ම විදිහේ රිෆ්‍රෙෂ් ඩ්‍රින්ක් එකක්. ඉතින් එහෙනම් අපි ඒ ඩ්‍රින්ක් එක අරගෙන බීලා කොහොමද කියලා විස්තර කතා කරමු. Allora, già sai come si beve? Sì, devo bere... Accosciamente, velocemente, fuori dal banco. Ok. Sei pronto? Sì. Vai velocemente, ora. Andiamo qua. Accosciamente. Hai una accosciamente. Ce ne fai due. Ti ho fatto tutto un bel... Grazie, grazie. Grazie a te fratello, accosciamente. Wow. Nia mai è che non è terma. Guarda che non è marmo rai. Nia mai. Guys, ඉතින් මේ විදිහට මගේ අද නාපෝලි ස්ට්‍රීට් ෆුඩ් ටුවර් එක ඉවර වෙනවා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඊළඟ සතියේත් ඔයාලා හම්බ වෙනින බලාපොරොත්තු වෙමින් අදට එහෙනම් මං ගිහිල්ලා එන්නම්. Bye bye.